ජනාධිපතිවරණයට මුහුණ දීපු ජනක රත්නායක මහතා මේ සැරේ ඉල්ලන්නේ මහමැතිවරණයට පාර්ලිමේන්තුවට යන්නනේ. දැන් ඔබත් අලුත් මූණක්. එතකොට මේ දැන් හැමෝම කියන්නේ අලුත් මූණ වෙනවායි කියලා. 120ක් එනවා 130ක් එනවා කියලා. මේ අලුත් මූණ වලට වැඩක් කරන්න පුළුවන් නේද පාර්ලිමේන්තුවේ? මම හිතන්නේ මේ පාර අලුත් මූණ 120ක් නෙවෙයි 150ක් විතර වෙනවා. හැබැයි ඒ අලුත් මූණ කවුද කියලා මහජනතාව දැනගන්න ඕන. මම දේශපාලන අලුත් මූණක් වුණාට රාජ්‍ය පරිපාලනයේට මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔය ඉන්න ජනාධිපතිවරයාට වඩා වැඩි වැඩි කොටසක් කරපු පුද්ගලයෙක්. ඒකට හේතුව තමයි අපි අලුත් මූණු ගේනවා කියලා අපි නොදන්න කෙනෙක් ගෙනවොත් එහෙම මම හිතන්නේ වෙන්නේ අන්තිමට මහජනතාවට තිබ්බ මූණු වගේ නෙවෙයි. මේ නොතිබුණු මූණු ඇවිල්ලා මහජනතාවට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේදී මහජනතාව බුද්ධිමත් මහජනතාව ගේන්න ඕන දේශපාලන අලුත් මූණු සමාජ සේවයට පරණ හැකියාවක් තියෙන මං වගේ පුද්ගලයෙක් තමයි ගේන්න ඕනේ. ඒ ගේන්නත් ඕන ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ වෘත්තීය වේදීන් ආර්ථිකය ගැන දැනුමක් තියෙන පුද්ගලයෝ ගේන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අර අපි දැක්ක පරණ මූණු වෙනකොට අලුත් මූණු ඇවිල්ලා අලුත් මූණු පරණ මූණු දෙකම එකම වෙලා අපි නැති වෙන්න ඉඩ තියෙනවා. නෑ ඒ කට්ටියට පුළුවන් මෙහෙමයි. දැන් අපි දැක්කොත් එහෙම එක දිස්ත්‍රික්කයකට ඒකේ 60%ක් ඉන්නේ ගුරුවරු නම් මොකද පාර්ලිමේන්තුව ඉස්කෝලයක් නෙමෙයි. මොකද පාර්ලිමේන්තු ඉස්කෝලවල දැන් ඉස්කෝලවල ගන්නන අපි දන්නවා මේ ගුරුවරු ඔය කොච්චර ඉගැන්නුවත් ලංකාවේ 125%ක් සාමාන්‍ය පෙළ ෆේල් වෙනවා. එතකොට මේ ෆේල් වෙන ශිෂ්‍යයන්ට උගන්වන ගුරුවරු ගැන අපි දැම්මොත් එහෙම ඒකෙන් 25ක් හරි 30ක් හරි ගුරුවරු අපිට හිතාගන්න විදිහක් නෑ කොහොමද මේ කට්ටිය මේ රජය කරන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ වෘත්තිකයන් ගේන්න ඕනේ. වෘත්තිකයන්ගේ දැන් තොස්තර කෙනෙක් වුණාට ඒ වගේම නීතිඥයෙක් වුණාට අපි දැකලා තියෙනවා නීතිඥයෝ ඉන්න දහස් ගණක් ඉන්නවා. අපි හල්ස්ට්‍රොෆ් ගියොත් එහෙම මම හිතන්නේ මේ එක අඩියෙන් අඩිය ඉන්නවා නීතිඥවරු. මෙතන මේ නීතිඥයාද දොස්තරවරයාද ව්‍යවසායකයාද ටීචර්ද කියන එකේ වැදගත්කම තියෙන්නේ මේ පුද්ගලයා මෙතෙක් කාලයක් තමන්ගෙට ලැබුණු අවස්ථාවලින් මොනවද වැඩ කරලා තියෙන්නේ කියන එක බලන්න ඕන. මම ගත්තොත් එහෙම මට ලැබුණු අවස්ථා සියලු දේම මර්චන් බැංකුව, අපරණ සංවර්ධන බැංකුව, කොමිෂන් සභාව, මහජන උපේදා කොමිෂන් සභාව මේ හැම තැනකදීම මහජනතාව වෙනුවෙන් මගේ පුද්ගලික ධනය, කාලය, ශ්‍රමය වැය කරලා මහජනතාවට වැඩක් කරලා තියෙන නිසා ගේනකොට ගේන්න ඕන අලුත් මූණු දේශපාලනයට. හැබැයි දන්න පුද්ගලයන් මං වගේ ජනක රත්නායක වගේ නෑ පොරොන්දු දේශපාලනේ පිටු දකිනවා. දැන් මම කියන්නේ මම මගේ මැතිවරණ ව්‍යාපාරයේදී කිව්වේ ජනාධිපතිවරණයේදී කළ හැකි දේවල්. දැන් ජනාධිපතිවරයාට පුළුවන් සුමානයක් ඇතුළත විදුලි බිල අඩු කරන්න, තෙල් බිල අඩු කරන්න පුළුවන්, ජලය අඩු කරන්න පුළුවන්. මේකට මේ 3/2කවත් 6/5කවත් ඡන්දයක් ඕන නැහැ. මොකද ඒ ආයතන ලාභ ලබනවා නම් අනිසි විදිහට ඒ ලාභය ලැබීම එයාලගේ නීතිරට විරුද්ධ නම් මේවා මහජනතාවට දෙන්න තව සුමාන දෙකක්වත් මාසයක්වත් ඉන්න ඕනේ නැහැ. දෙන්න පුළුවන් දේ දෙන්න. බැරි දේවල් පොරොන්දු වෙන්න එපා. දැන් අපි කියනවා අපිට සල්ලි නැහැ ණය ගන්න ඕන කියලා. පුළුවන් දේ දෙන්න. පුළුවන් දේ මහජනතාවට දෙන්න. ඉදිරි ටික ඉදිරියේදී දෙන්න. හැබැයි මේ යන ක්‍රමයට ගියොත් එහෙම ආර්ථික පිළිම දැනුමක් නැති පුද්ගලයන් සම්පූර්ණ අලුතෙන් හිටියොත් පාර්ලිමේන්තුවේ මං හිතන්නේ නෑ අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.